ඔබ සිහිනේ අරමුණ වෙනුවෙන් තනිවම වෙහෙසන කෙනෙක් නම් මේ කතාව ඔබට පිට රටකට නැත්නම් ලංකාවේ උනත් ගෙදරින් ඈතක තනියම හොඳ දවස් සාමාන්‍ය දවස් අතිශය දරුණු දවස් ගත කරමින් බරවුණු හදවතකින් ඔබ ඉදිරියට යනවැති ලොකු වගකීම් ඔළුවේ තියාගෙන රැකියා දෙක තුනක් කරන ගමන් සමහර විට ඉගෙන ගන්නවැති පවුලේ අයගේ බලාපොරොත්තු නෑදෑයින්ගේ බලාපොරොත්තු මේ හැමදේම මැද්දේ ඔයා දුෂ්කරතාවලින් බොහෝ විට පීඩා විඳිනවැති හැබැයි අන්තිමේදී මේක තවමත් ඔබේ තෝරා ගැනීමක්. දැන් ඔබ ඉන්නේ ගඟ මැත්තේ. ඉතුරු ටිකත් අමාරුවෙන් හරි පීනලා ඉවුරට ළඟා වෙන්න ඕනේ ඔබ. තනිවම වැඩ කරන එක කොච්චර අමාරුද? ඒකට කොයිතරම් කැපවීමක් තියෙන්න ඕනේද? කොයිතරම් විනයක්, උත්සාහයක් දරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනද කියලා ඔයා දන්නවා. හැබැයි තනියම වැඩ කරද්දී අප මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අංක 1 ඔබට දැඩි ආත්මානුකම්පාවක් දැඩි දුකක් ඇති වුණ බොහෝ වෙලාවට ඔබේ ළඟම ආදරණීයන් එක්ක ඔබට කේන්තියක් දැනේ. මේ අත්දැකීම සමහර විට ඔබට ලැබිලත් ඇති. තනියම වෙහෙසෙද්දී නරක අත්දැකීම් වලට මුහුණ දෙන්න උනාම ඒ හැඟීමත් එක්ක මුලින්ම මතකයට එන්නේ Tamanගේ ආදරණීයන්. ඒත් එක්කම එයාලත් එක්ක දැඩි වේදනාවක් සහ කේන්තියක් දැනෙනවා. ඒ වෙලාවට ඔයාට එයාලට රිද්දන්න හිතෙනවා. ඒත් එක්කම මෙතෙක් ඔබට සිදුවුණු නරක අත්දැකීම් සියල්ලම ඔබ ඉදිරියේ ෆිල්ම් එකක් වගේ මැවිලා පේනවා. ඔබට දැඩි ආත්මානුකම්පාවක් දැනෙනවා. මේ සියල්ලන් එක්ක ඔබ ඔබේ තරහව බෙදා ගන්නවා. ඔබේ ආදරණීයන්ගෙන් ඔබ දුරස් වෙනවා. නමුත් ඔබ මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඔබ හිතනව නම් ඔබේ සියලුම ගැටලු වලට තනිවම මුහුණ දෙන්න කිසිම කෙනෙක් දැනුවත් නොකර. එහෙමනම් ඔබේ තීරණේ තරමටම ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. එහෙම වෙන්නවට සිද්ධ වෙනවා. නැත්නම් ඔබ තුවාල නොකරපු මිනිස්සුන්ගේ ජීවිත මත ඔබ ලේහගන්න පුළුවන්. ඔබ නොරිද්දපු ඔබට වේදනාවක් ගෙනල්ල නොදුන්න මිනිස්සුන්ට වේදනාවක් ගෙනල්ල දෙන්න යන්න එපා. ඔබ කරුණාවන්ත වෙන්න, ශක්තිමත් වෙන්න. අංක 2 ඕනමනාවන්න තනිවම උත්සාහ කරන්න එපා. අපේ ඍණාත්මක අත්දැකීම් මගහරින්න තනිවෙන එක ප්‍රයත්නයක් නෙවෙයි, ඒක හරිම අසාර්ථකයි. ඒ නිසා තනිවෙන්න උත්සාහ කරන්න යන්න එපා. අංක 3 ඔබේ හැම වෙලාවකම ඔබ බිසී වෙන්න, දවස් නාස්ති කරන්න යන්න එපා. මේකෙන් කියන්නේ ඔබ නිදහසේ ඉන්න ඕන එක නැති කරගන්නවා කියන එක නෙවෙයි. නමුත් උපරිම ප්‍රයෝජන ගන්න ඔබ කැප වෙන්න ඕනේ. ඔබ කැපකිරීමක් කරන්නේ ඔබේ අරමුණට. ඒ නිසා මේ ටයිම් එක ආයෝජනයක් මිසක් නාස්තියක් නොවිය යුතුයි. ඔය වගේ කාරණා අමතක නොකර ඒවා ට්‍රයි කරලා බලන්න. ඔබ මතක තියාගන්න, අනුන් විසින් සමාජය විසින් ඔබට ගෙනල්ලා දෙන ඉලක්කවලට නෙවෙයි ඔබ වැඩ කරන්න ඕනේ, ඔබට අවශ්‍ය ඉලක්කවලටයි. ඔබ දේවල් කරන්න ඕනේ කළ යුතු නිසා නෙවෙයි, ඔබට කරන්න ඕනේ නිසා. I should නෙවෙයි, I want. You want it, you don't have to do it. මේ වෙනස තේරුම් අරන් වැඩ කරන්න ඔබ දිනාවේ.